All right, okay, hi, Mohan. Then I'm available in the name of the company. I'm Mohan. Dilshan in no, Akin in no, and I wish in no, my in no, for that. Right, Adapi, Magdalena, we also have a party put a Tanati of Com Hedua, a company of Ulange, then other divinity war it up beyond the Sultan of the Indy. මම ඔයගොල්ලන්ට කිව්වා අද රෝමල් ටියුට් එකක් දාන්න කියලා තේ නමුත් ඔබ අපිට 10 වසරකින් විතර දාන්න කම්පීට් කරන්න පුළුවන් මේ විභාගය නිසා උදේ ඇත්තටම හරිද
ලබන සතියේ ඉඳලා සියලු දේවල් ඔක්කොම හරි මොකද පළවෙනිදෙන් පස්සේ දැන් අපි පන්ති නැවැත්වුවට පුතේ තාමත් අර මේ අපේ ඉන්නවා තාම පළවෙනි පාර ඒ ලෙවල් කරන රිවිෂන් සමත් ඒකද ගණිතයේ ණයට දෙන්නම් කියලා යන නම් පිරිසක් ඉන්නවනේ ඒ වගේම මේ දවස්වල ටිකක් කැපවීමක් කරනවා ඔක්කොම ඉවරයි පුතේ මේ ඉඳ වෙනකොට හරි එතනින් පස්සේ ඔයගලන්ට පූර්ණ අවධානය යොමු කරලා අපි අමතර පන්තිදී දාලා පන්තිදී කරමු මේ අමතර පන්ති මම කියන කම්පතේ ඔයගොල්ලෝ අර මේ කලබල වෙන්න එපා දැන් සමහර මට මතකයි අපේ ආයතනයෙන් මට කතා කරලා ඇහුවා මේ මේ රජ දවසක් සර් මේ වෙලාවට අමතර පන්තියක් දාලාද කියලා මම ඒ වෙලාව දාන්න තිබ්බේ නැහැ පුතේ මොකද හේතුව අපි කතා කරලා ඒක හරියට නිශ්චිත තමයි දාගන්නේ හරිද ආයතනොත් අහලා තමයි ඔයගොල්ලන්ට වෙලාව කියන්නේ ඒ නිසා මේ එක පාටම කලබල වෙන්න එපා හරි ඔයගොල්ලන්ට right පුතේ අපි අද මේ සමීකරණ පාඩම ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතන් ඉන්නේ ඒක පුතේ සමීකරණ පාඩම අතිශය වැදගත් පාඩමක් හරි ඒක මොකද අතිශය වැදගත් කියන පුතේ මේ ගණිතය තුල තියෙන වැදගත්ම කොටසක් සමීකරණ කියලා මම හිතනවා මොකද හේතුව දැන් ගණිතයේ තියෙන ඕනම පාඩමකට මේ සමීකරණ පිළිබඳ දැනුම නැතුව පුතේ අපිට ගොඩක් අමාරුයි ගණනක් හදාගන්න නේද ඒක ගණිතය සමීකරණත් එක්ක බැඳිච්ච පාඩමක් හරි ඒක ඔගොල්ලෝ හොඳට හිතන ගන්න පුතේ ඒ නිසා සමීකරණ කියන කොටස අත්‍යවශ්‍යයි හරිම වැදගත් දැන් උදාහරණ විදිහට අපි ගත්තොත් පුතේ මේ සමීකරණ නැතුව සමීකරණ භාවිතා නොවන විෂය කොටසක් නැති තරමටම ගණිතය සමීකරණත් එක්ක බැඳිලා දීන්නේ නේද අපි ගත්තොත් පස්තර ගත්තොත් නේද පස්තර වලදී යම් දරකදී ගණිතයේ මේ සමීකරණ ඕන වෙනවා නේද ඊට පස්සේ ගත්තොත් මිනිතේ ගත්තත් යම් දරකදී සමීකරණ ඕන වෙනවා නේද ඊට පස්සේ සංඛ්‍යාන ගත්තත් යම් දරක සමීකරණ තියෙනවා කුලකවල සමීකරණ තියෙනවා නේද හැමතැනම සමීකරණ තියෙනවා ඉතින් මේ සමීකරණ නැතුව ඒක හරිය අවබෝධයක් නැතුව අපිට බෑ ගණිතයේ උඩට යන්න ඒ නිසා ඔයගොල්ලන් සමීකරණ කියන්නේ ඉතාලම වැදගත්යක් කියන එක ඔයගොල්ලෝ ඔළුවට ගන්න පුතේ හරිද රයිට් එතකොට එහෙම ගත්තාම අපි ලේසි මෙතනින් මෙහාට යන්න හරි යන්න හරි එතකොට මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඇයි කියන එක ඔයගොල්ලන් මේ අවසාන හරිය වෙනකොට අවබෝධ වෙයි සමීකරණ වර්ග තුනක් තියෙනවා පුතේ සරල සමීකරණ සමගාමී සමීකරණ සහ වර්ග සමීකරණ ඔයගොල්ලන්ට සරල සමීකරණක් තියෙනවා සමගාමී සමීකරණක් තියෙනවා ඉගෙන ගන්න හරිද සමගාමී සමීකරණත් මූලික අවධිය තියෙනවා හරි එතකොට සරල සමීකරණ තමයි මේකේ ඇත්තටම වැදගත්ම කොටස සරල සමීකරණ පිළිබඳ හරි අවබෝධයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට සමගාමී සමීකරණ වලට යන එක ප්‍රශ්නයක් නෑ සමගාමී සරල සමීකරණ වලට උපරිමයටම ඔයගොල්ලන්ට ඇහිලා තියෙනවා 10 වසර තමයි පොඩ්ඩක් අර හරේ වීජියපත් තියෙන අවස්ථාව කියලා සමීකරණ වර්ගයක් ඇහිලා තියෙනවා ඊට අමතරව මෙතනදී ඔයගොල්ලෝ 9 වසරදී මේකේ උපරිමයට ඉගෙන ගන්නවා සමීකරණ වල සාමාන්‍යයි හරිද සරල සමීකරණ වල හරි ඒතකොට මොකද්ද මේ සරල සමීකරණයක් කියන්නේ කියලා මුලින්ම ගමු හරිද සමීකරණ වර්ග දෙකක් තියෙනවා පුතේ ඒකජ සමීකරණ සහ වර්ග සමීකරණ ඒක වර්ග සමීකරණ කියන්නේ ඔයගොල්ලෝ කොහොමද දන්නවනේ සමගාමී සමීකරණය සරල සමීකරණය එතන ඒකජ සමීකරණ වලට අයිති වෙන්නේ හරි දැන් සමීකරණයක් කියන්නේ මොකක්ද එතකොට අපි මේක සමීකරණයක් කියන කම්පිතේ තරාදියකට සමාන කරනවා තැටි තරාදියකට සමාන කරනවා දැන් මේ තැටි තරාදිය කොහොමද දැකලා ඇති දැන් මේ සාමාන්‍ය තැටි තරාදිය කියන එක මේ වෙලාවේ භාවිතා නොවුනත් නේද ඔයගොල්ලෝ මේ දැන් නූතන සමාජයේ තැටි තරාදිය භාවිතා වෙනවා අඩුයි නේද නමුත් තැටි තරාදිය ඔයගොල්ලෝ දැකලා ඇති ස්කෝලේ අර පොඩි කාලේදී අපිට මොන්ටිසෝරි දිබව තැටි තරාදිය හදවනවානේ ඒක වාසියදී හදවන තැටි තරාදිය හරි යෝගට් කෝප්ප දෙයක් දෙපැත්තට දාලා වැඳලා පොල්ලක් ගැට ගහලා නේද එහෙම හදන්නේ ඒක තමයි තැටි තරාදිය කියන්නේ හරි එතකොට මේ තැටි තරාදියේ අපිට තියෙන වාසිය මොකද්ද එතකොට මෙහෙම වෙන්නේ එක පැත්තකට දාන බරට සමාන බරක් අනිත් පැත්තට දාන එක තමයි විදුද බොහෝ වෙලාවට කෙරෙන්නේ නේද එහෙම කරාම තමයි ඒක එතකොට අපිට අපිට ඒකේ නිශ්චිත බර වෙනගන්න පුළුවන් දැන් තරාදිය හැමදෙස්සම සමබරව තියෙන තැටි තරාදිය හරිද එතකොට එක පැත්තට මොනවා හරි දැම්මොත් ඒකේ සම්බර්තාවේ ගිලිහෙනවා දැන් මෙහෙම තියෙනකොට ඒක පැත්ත දාපුවොත් මෙහෙම පැත්තල පාත්තනේ දාපුව පැත්ත නේද එතන මොකද ගන්න ඕනේ අපි එහෙම පාත්තන ඕනේ අපි අනිත් පැත්තට දේහා සමාන ප්‍රමාණයක් දාලා පුතේ මේක සම්බර කරගන්න ඕනේ ඒක සම්බර කරගන්න ඕනේ ඉතින් ඒක සම්බර කරගන්න පුතේ අනිත් පැත්තටත් ඒ හා සමාන ගානක් දාන්න ඕනේ ඒක තමයි සම්බර වෙන්නේ නේද එතකොට එක පැත්තකින් යමක් ගත්තොත් අනිත් පැත්තේ තේහ සමාන ප්‍රමාණයක් ගන්න ඕනේ. ඒක තමයි දැන් තරාදි සම්බර වෙන්නේ. ඒක සමීකරණයත් මෙන්න මෙහෙමයි. සමීකරණ තියෙන්නේ. සමීකරණය සමාන ලකුණක් තියෙනවා. සමාන ලකුණ දෙපැත්තේ සමානව තියෙන සම්බරව තියෙනවා.
අද එක පැත්තකට මොනවා කීයක් හරි එකතු කරනවා නම් අනිත් පැත්තට ඒ හා සමාන ප්‍රමාණය එකතු කරන්න ඕනේ. එක පැත්තකින් අඩු කරනවා නම් සංඛ්‍යාවක් අනිත් පැත්තෙන් ඒ හා සමාන ගණනක් අඩු කරනවා. නැත්නම් මේ සම්බන්ධතාවය කියන්නේ. එක පැත්තක් ගුණ කරනවා නම් කියන්නේ අනිත් පැත්තට ඒ හා සමාන ගණනක් ගුණ කරනවා. එක පැත්තක් බෙදනවා නම් අනිත් පැත්තට ඒ හා සමාන ගණනකින් බෙදනවා. ඔන්න ඔක තමයි සමීකරණයේ තියෙන වැදගත්ම කාරණාව. තේරුණාද? මේක තමයි සමීකරණයේ තියෙන වැදගත්ම කාරණාව. එතකොට දැන් මෙහෙම අපිට හිතුණු විදිහට බෙදන්න ගුණ කරන්න අඩු කරන්න බැහැ නේ. මේකට ක්‍රමවේදයක් තියෙනවා. මොකද්ද මේ ක්‍රමවේදය? හරි මේකදී අපි මුලින්ම දැනගන්න ඕනේ පුතේ ගණිත කර්ම. හරි මේක ගණිත කර්ම. මොනවද මේ ගණිත කර්ම කියන්නේ? දැන් අපි ගමු පළවෙනි ගණිත කර්මය. ගණිත කර්ම ඈ. පුට්ටක් කියලා යන පුතේ අත හරියට පොඩ්ඩක් උරු වෙනකන්. ඒ ගණිත කර්ම තියෙනවා මෙන්න මේ. ගුණ කිරීම කියන්නේ ගණිත කර්මයක්. ඊට පස්සේ බෙදීම කියන්නේ ගණිත කර්ම. මෙන්න ගණිත කර්ම හතරක් තියෙනවා. හරිද? මේවා තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන ගණිත කර්ම ටික. හරිද? හරි. ඊට පස්සේ මේ හැම ගණිත කර්මයකටම තියෙන පුතේ ප්‍රතිලෝම ගණිත කර්මයක්. ප්‍රතිලෝම ගණිත කර්මයක්. ප්‍රතිලෝම ගණිත කර්මයක්. මොනවද මේ ප්‍රතිලෝමේ? ඉතින් එකතු කිරීමේ ප්‍රතිලෝම තමයි අඩු කිරීම. අඩු කිරීමේ ප්‍රතිලෝම තමයි පුතේ එකතු කිරීම. ගුණ කිරීමේ ප්‍රතිලෝම තමයි බෙදීම. බෙදීමේ ප්‍රතිලෝම තමයි ගුණ කිරීම. හරිද? මෙන්න මේක තමයි සමීයේ තවර ගණිත කර්ම ටික. හරිද? මේ ගණිත කර්ම සහ ප්‍රතිලෝම ගණිත කර්ම පිළිබඳ අවබෝධය සමීකරණවලදී තියෙන්න ඕනේ. හරිද? හරි අපි දැන් මේ බෝඩ් එකේ ස්ක්‍රීන් එකේ ඉඳ මදි වෙන නිසා අපි මුලින්ම මෙන්න මේක ලියාගන්න පුතේ සමීකරණ කියලා ගණිත කර්ම කියලා ප්‍රතිලෝම ගණිත කර්ම කියලා මේ වගෝ ටක් කරලා දාගන්න තත්පර ගණන් තුන. ඉවරයි සර්. හොඳයි. රයිට්. ඊට පස්සේ දැන් මේ ගණිත කර්ම කොහොමද භාවිතා කරන්නේ? ඊළඟ කාරණා. මේක මකන වෙනම් හැමෝම ඉවරයි නේද? ප්‍රගලිත කරරි. රයිට්. උදේ දැන් අපි සමීකරණ භාවිතයේ මේක පොඩ්ඩක් කතා කරමු. ඔන්න පුතේ x ධන 2 සමාන මේ සරලවම කියන්නේ දැන් මොකද අල්ල ගන්න 3. හරිද? ඊට පස්සේ අපි ගමු තව එකක් තියෙනවා x ඍණ 2 සමානයි ඒ 3යි කියලා ගමු. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා 2x සමානයි 6යි කියමු. හරිද? ඊට පස්සේ x බෙදීම 3 සමානයි 1යි කියමුකෝ. හරි. මෙන්න සමීකරණ හතරක් තියෙනවා පුතේ දැන්. හරිද? හරි දැන් මේ සමීකරණ වලදී අපි ගත්තොත් හරිද? දැන් කොහොමද මේ ගණිත කර්ම ප්‍රතිලෝම ගණිත කර්ම භාවිතා කරන්නේ? දැන් පුතේ මේ පළවෙනි ගාන දිහා බලන්න. මේකෙදි පුතේ x තියෙනවා, දා එකතු කරලා තියෙනවා දෙකක් සමානයි 3ට. හරිද? එතකොට මේ සමීකරණ හැදෙන්න දෙන්නේ x වලට දෙකක් එකතු කරලා ඒක 3ට සමාන වෙලානේ. හරි. එතකොට අපි දන්නවා මේ සමීකරණ විසඳනවා කියන්නේ x වලට අගයක් හොයාගන්න එක. එතකොට x වලට කීය තිබ්බොත්ද මේ 3 වෙන්නේ මේ දෙකේ එකතුව. ඕකට නම් සනිකම්ම කියන්න පුළුවන් x වල 1 තිබ්බනම් 1යි 2යි තමයි 3 වෙන්නේ කියලා නේ.
නමුත් මේ විසඳන ක්‍රමය අපිට හොයාගන්න මේ අපි විසඳනකොට මෙන්න මෙහෙමයි කරන්නේ දැන් මෙතන මේ x තියෙනවානේ පුතේ මේ x තියෙනවා එකතු කිරීම දෙකක් තියෙනවා පුතේ මේ දෙක අයින් කරන්න නම් පුතේ මේ එකතු කිරීම කියන ධනිත කර්මයට ප්‍රතිලෝම ගණිත කර්ම අඩු කිරීමේ හා සමාන සංඛ්‍යාවක් එකේ පැතිය ගන්න ඕනේ ඒ කියන්නේ මේ දෙකෙන් දෙකක් අඩු කරනවා කියන එක නේද හරි දැන් ඒකට බලන්න එහෙම අඩු කරනකොට දෙකෙන් දෙයක් එක පැත්තෙන් විතරක් අඩු කරලා හරියන්නේ නැහැ මම කිව්වා හැම කරන දෙයක් දෙපැත්තම කරගන්න කියලා නේද එතකොට මේ දෙකයි කරන දෙකක් අඩු කරන්න ඕනේ මේ පැත්තෙන් එක මේ පැත්තෙන් දෙයක් අඩු කරන්න ඕනේ එතකොට බලන්න මේ දෙකට දෙකයි වෙනවා මේ පැත්තේ x විතරයි තුරුනේ තුනෙන් දෙයක් අඩු වුණාම එකයි මෙන්න මේ සරල දියේ තමයි අපි දැනගන්න ඕනේ පුතේ හරිද මේ සරල දේ දැනගන්න ඕනේ එතකොට අපිට සමීකරණ වරදින්නේ නැහැ දැන් සමහර ගුරුවරු උගන්වනවා අපිත් උගන්වනවා මේ දෙක අනිත් පැත්තට ගියාම ඍණ දෙක වෙනවා කියලා ගන්න හදන්නත් පුළුවන් හරිද ඒක සාමාන්‍ය භාවිතයේදී කරගන්න දෙයක් නමුත් අපි ඉගෙන ගන්නකොට හරියට ඇයි මේ දෙක මේ පැත්තට ගෙනියන්නේ කියන කාරණාව තමයි දැන් තියෙන්නේ හරිද පුතේ ඊට පස්සේ බලන්න මෙතන මෙතන x ඍණ දෙක තියෙනවා x ඍණ දෙක තියෙනවා පුතේ දැන් මේ ඍණ දෙක අයින් කරගන්න බැහැ ඍණ දෙක අයින් කරගන්නේ කොහොමද අපි මේ ඍණ දෙක අයින් ගන්නම් මේ ඍණවල ප්‍රතිලෝම ගන්න කර්මය දාන ධන දෙක අපි දාගන්න ඕන හරි එහෙනම් මේ පැත්තට අපි මොකද කරන්නේ දා මේ පැත්තට කරපු දේ මේ පැත්තට කොරන්න ඕනේ එහෙනම් මොකද මේ පැත්තට ධන දෙකක් දාගන්න එතකොට මේ ධන දෙක ඍණ දෙක ඒකෙත් කැපෙනවා කියන්නේ මෙතන x විතරයි දෝනේ 3 2 5 කියලා උත්තරේ එනවා හරි එතකොට ඔන්න අඩු කිරීමක් තියෙන ලාට ඔන්නෝමයි කරගන්නේ හරි ඊට පස්සේ පුතේ අපිට මෙතන දෙනවා ගුණ කිරීමක් මේ 2x වල මේ 2x ඒ කියන්නේ x වැඩි කරලා දිනව දෙකෙන් හරිද x දෙකෙන් වැඩි කරලානේ වැඩි කරපැක් අයින් කරන මොකද කරන්න පුතේ දෙකෙන් බෙදන්නේ මේ එහෙනම් මේ පැත්තෙන් බෙදලා දෙකෙන් මේ පැත්තෙන් දෙකෙන් බෙදනවා එතකොට පුතේ මේ දෙකට මේ දෙක කැමෙනවා පුතේ එතකොට මෙතන ඉතුරුනෝ x 6 දෙකෙන් බෙදනවම 3යි දැන් මේ එතකොට ඒ වැඩේ වෙන්නේ පැහැදිලි නේද අන්නස මෙතන මොකද වෙලා තියෙන්නේ මේ ගානේ x පුතේ බෙදලා දිනව 3ෙන් සමානයි එකට බෙදපැක් අයින් ගන්න කොහොමද මෙදී මේ ප්‍රතිලෝම ගන්න කරා මොන කිරේ ගුණ කරා 3 මේ පැත්ත ගුණ කරා 3 මේ පැත්ත ගුණ කරා 3 එතකොට මේ 3ට 3 කැපෙනවා පුතේ එතකොට මෙතන x සමානයි 3 වරක් එක 3 right අන්න ඒ විදිහට එතකොට ඒකත් හැදෙනවා පැහැදිලි නේද එහෙනම් මෙන්න මේ විදිහට පුතේ මේ ගණිත කර්ම හතර අපිට භාවිතා කරන්න පුළුවන් හැමෝටම පැහැදිලිද අවුලක් නැද්ද ඕක හරි හොඳයි හොඳයි රයිට් මම හිතනවා හොඳ තේරුණා කියලා රයිට් ඔය හතරම ලියාගෙන දෙතක් ගාලා ඒ යමක් කොතන හරි පැහැදිලි නොවුනොත් ඒක අනිවාර්යයෙන්ම පන්තිය තුළදී සාකච්ඡා කරගන්න ඕනේ බැරිතර කියන්න ඕනේ මම නැවත කියලා දෙනවා මොකද හේතුව නැත්නම් ඔයගොල්ලෝ පස්සේ මෙතන තේරුන්නේ මෙතන තේරුන්නේ කිව්වොත් අපිට නැවත වාරයක් කියන්න තියෙන අවස්ථාවක් එන්නේ නේද ඒකට අපි වෙන පාඩමකට යන්නේ ඒ නිසා මේ වෙලාවේ තේරුන්නේ නැත්නම් මේ වෙලාවෙම කියන්න හරිද මොනවා හරි මගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්න ඕනේ වෙලට අගල එතකොට ඒ තේරුම් ගන්න අපි නැවත කතා කරගෙන පුළුවන් හොඳයි අපි දැන් මේ අවස්ථා හතරේ කතාවේ ගණිත කර්ම හතරම තනි යෙදෙන අවස්ථාවේ දැන් මේ ගාන එන්න සංකීර්ණ වෙන්නේ කොහොමද පුතේ මේ ගණිත කර්ම දෙක තුන හතරක් එකට යෙදෙනවා ඉස්සරහට ඉතින් එතකොට මොකද වෙන්නේ ඔන්න ඔයගොල්ලෝ හිතනවා අමාරුයි කියලා නේ අමාරුවක් නෑ මොකද වෙන්න ඕනේ අපි කරමු පිළිවෙලට මේ ගණිත කර්ම එකින් එක අයින් කරගෙන යන්න ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕනේ මේක එකතුනේ කොහොමද මේවා එකට එකට බන්ධ වෙන්නේ කොහොමද අන්නේ බද්ධ වෙච්ච පිළිවෙල අයින් කරගත්තම ඔයගොල්ලන්ට සාමාන්‍ය මේ සමීකරණ තමයි ලේසිම පාඩම වෙන්නේ සමීකරණ ලේසිම පාඩම කරගත්තු දරුවන්ට පුතේ ගණිතය ලේසිම වෙනවා අනිවාර්යෙන්ම කතාවක් නෑ
අනිත් විෂයන් වලදී ඔකට කොමස් විෂය තුලදී සමීකරණ ඕනේ නේද විද්‍යාව සමීකරණ ඕනේ නේද සමීකරණ පිළිබඳ හොඳම අවබෝධයක් තියාගන්න ඕනේ ඒක තමයි තාම වටින්නේ අපිට මේක විනෝදෙන් මේ පාඩම කරන්නත් පුළුවන් අපි තර්කයක් විදිහට කරන්න තියාගන්න පුළුවන් නේද අපි තත්ත්වයක් කියලා ගන්න ගන්නද උත්තර ඔයගලගේ එක පාඩම අහමු කවුද ඉක්මනට කියන්නේ කියලා අන්න ඒ වගේ දෙයකට යන් නේද එතකොට අපිට ඉක්මනට ගැරන්ටි හදා ගන්න පුළුවන් मेकुआ कलबल उत्तर
मरबदेगा उत्तर मन की अन्न देखा මේ දන තුනට වෙන තුන කැපෙන ඔබ දෙතර මේ බෙද 2x විතරක් ඉතුරු වෙනවා මේ පැත්තේ වේදන එක තුනම ලකුණු සමාන සංඛ්‍යාව එකතු වෙනවා ඍණ 4 වෙනවා දැන් 2 කියලා අපි දෙකෙන් බෙදෙනවා පුතේ මේ පැත්ත දෙකෙන් බෙදෙනවා ඒතර මේ දෙක දෙක කැපුණා පුතේ එන x සමානයි 2 ඍණ බෙදීම දාන කියන්නේ ඍණ ඒතර x සමාන ඍණ 2 වෙනවා ඇදෙන්නේ හොඳයි ඊට පස්සේ රජුට්ටක අපි හට යනවා मुलिमी कर අවුද හතරෙන් බෙදපුවේ කරමයි අයින් හතර තමයි අයින් ගන්න ඕනේ නේද දෙපැත්තම හතරෙන් වැඩි කරලා ඊට පස්සේ මොකද ගන්න ඕනේ එක අයින් කරන්න ඕනේ ඊට පස්සේ තමයි තුනෙන් බෙදන්නේ අවසානේ නේද සාමාන්‍යයෙන් මුලින්ම ලං වෙච්ච අය ජීවිතේට උනත් නේද ඒගොල්ලන්ව පස්සෙම තමයි අයින් ගන්න ඕනේ හරිනම් පස්සේ අයින් වෙච්ච අය පස්සේ එකතු වෙච්ච අයව මුලින් අයින් කරන්න ඕනේ සාමාන්‍යයෙන් අපි එවන්නේ මේ කරන්නේ උනට නේද ජීවිතවලදී මුලින්ම හම්බෙච්ච දෙමාපියන් අයින් කරනවා ගොඩක් දරුවෝ පස්සේ හම්බෙච්චේ ලොකු කරගෙන නේද එහෙම වෙන්න හොඳ නැහැ මේ ගණිතය තුලත් දෙක තේරුම් ගන්න පුතේ අපි ගණිතය තුල කියන්නේ පස්සේ හම්බෙච්ච දේ මුලින්ම අයින් කර දා ගන්න අපි මුලින්ම එකතු වෙච්ච ඒව අවසාන වෙනකන් තියා ගන්න ඉවරයි සර් කීයද උත්තරේ 3 3යි බලමු 3 ඔව් අම් මේක 4ෙන් වැඩි කරා මේ පැත්ත වැඩි කරා 4ෙන් මොකද 4 න් මුලින් අයින් කරන්නේද? මෙයාට මෙයා කැපෙනවා. එතකොට පුතේ 3p ඍණ 1 සමානයි 8යි. හරි. දැන් 3p ඍණ 1 තියෙනවා පුතේ. ධන එකක් දාගන්න ඔයා අයින් කරන්න. එතකොට 8 ධන එකක් දාගන්න ඕනේ නේද? එතන මෙයාට මෙයා කැපෙනවා පුතේ. එහෙනම් 3p සමානයි 8යි කියලාද? 9. දැන් මොකද වෙන්නේ 3 අයින් කරගන්න 3ෙන් බෙදෙනවා. මේ පැත්ත බෙදෙනවා 3. එතකොට මේ තුනට 3 කැපෙනවා පුතේ. එහෙනම් p සමානයි 9 3ෙන් බෙදෙනවාම 3යි. පැහැදිලි නේද? එතන b සමාන 3 කියලා උත්තරය ආවා. හදා ගන්න. දැයි. මෙතන ගන්න දාන ඔය එකම मेघाना x පද මේ පැත්තේ තියෙන මේ පැත්තේ තියෙන එහෙම තියලා හරියන්නේ නැහැ නේද එක පැත්තට ගන්න ඕනේ ඕනන ඕන පැත්ත මාරු කරනකොට ලකුණු මාරු කරලා ගන්නත් පුළුවන් නැත්නම් දෙපැත්තේ මාරු කරලා ගන්නත් පුළුවන් නේද ඔය කැමති දේස් කරන එකට කරන්න ඕනේ හිතලා
इवरे उत्तर කියන්න दिलशान नगर लिवर है उत्तर क्या हमारे वे जब मैंने हाथ न ओ अचिंत गीता है तो हमारा सामान्य सांप्रदायिक प्रवेट मिली में किया दे लेकिन बस वो लोग लोग ना अनिपत्ता ने दिला किया दे ना तो मुकाद वेंदे वे देखा ये एक्सीडेंट में रीना पहाड़ी ना मुनीम में इधर में पे तो ना रीना पहाड़ी का ना बोला दाना पहाड़ दाहु इधर में तेरे एक्स दाने एक तीनों दाना पहाड़ दा इधर मुकाद में पार में पार में पे देखा ये एक्सीडेंट आई तो ना मुझे बेटा एक्स दाना हाया हूँ ना දැන් මේ පැත්තේ x අයින් ගන්න ඕනේ දෙපැත්තේම x අඩු කරමු මේ පැත්තත් අඩු කරමු x ඉතින් මේ පැත්තේ 2x ඉල x අඩු කරමු x පුතේ මෙතන x x කැපුණා එතකොට උත්තරය කීයද පුතේ 6යි x 6 ගේ උත්තරය ආවා ඔය ක්‍රමයට ඉතින් ගාන හදන්න පුරුදු වුණාන් පස්සේ අපි දැන් සරල දේවල් ටික අපි දන්න දේවල් ටික නිකම් උත්තර එනවා මේ දාය හිත හිත දින දෙයක් නැහැ අමාරුයි කියලා දෙයක්වත් නැහැ जगह हदवस किधर गया है एक समान है हतर एक समान है हतर है हतर हाँ तो वहाँ पे आरती के तमन्ना बलागल करने दानव है तो वहाँ पे तमन्ना ने बोले वहाँ पे ते हतर देखो हतर वाला देख के अटाई अटाई दास है ना कुछ पे ते हतर देखो हतर आये दोल है दास है तो वहाँ पे ते तमन्ना ते समान है ना गुत्रे हरी देखना එහෙම තමයි හරියද කියලා බලාගන්නේ. හරි. ඒකත් වැඩ කරගත්තා. සර් x සමානයි 4යි. හොඳයි. බලලා උත්තරේ හරියද කියලා බලාගන්න පුළුවන් ක්‍රමය දන්න ඕනේ. මේ x ඉන්න දැන් 4 දැම්ම 4 2 8යි 8 8 16යි. මේ පැත්ත හොඳේ. මෙතන තමයි අනිත් පැත්තේ x දැම්මම 4යි 4 12 8 16යි. දෙපැත්තම 16යි උත්තර හරිනේ. හරි මේක හදලා හැටි බලන්න පොතේ දැන් මම දැන් අර සාමාන්‍ය ක්‍රමයට ගියා දැන් 2 x තියෙනවා. මෙතන පොතේ මේ ඍණ x මේ x ගේ මෙතන නාම ඍණ x. මෙතන 12 දිනවල මේ 8 හැබැයි දැන් ඍණ 8 වෙනවා. පැත්ත මාරු කරනකොට යාගේ ලකුණු මාරු වෙනවා. නේද පුතේ? පැත්ත මාරු කරනකොට ලකුණු මාරු වෙනවා. අලියාගේ අනිත් පැත්තට ගියාම කොහොට උනා වගේ තමයි. කොහොට වරි පැත්තට ගියාම අලිය වෙනවා. ඒ වගේ පැත්ත මාරු කරනකොට ලකුණු මාරු වෙනවා. නේද? හරි. ඒක නිකන් ඔබලා මතක තියාගන්න කිව්වේ ඈ. 2x + x අඩු නම් පුතේ x 12න් 8ක් අඩු නම් 4. එන x = 4 කියලා නිකන් මේ හරි සරලයි. මම හිතන්නේ හැමෝගේම හරි. අද අපි ඊගාව ගණන් යනවා පුතේ වරහණ පුතේක පොඩි ගණන් හදන්න හදන්නේ මොකද දැන් බලමු
පහයි ඒ ධන 3 ඍණ 2 සමානයි 8යි. අදන් වැඩි උදක් ගාලා. उत्तरे हरी बलाकर දන දෙකක් දැම්මා එහෙනම් මේ පැත්තේ 8 තියෙන මොකද දන දෙක මේ පැත්තට දැම්මා මේ දන දෙක ඍණ දෙක කැපෙන මොතේ 5යි ඒ දන 3 දිනවා සමානයි 8යි 2යි 10යි දැන් 5යින් ගන්න 5යින් මෙතන මේ පැත්තේ එහෙනම් මේ පැත්තට මෙතන 5යි දැන් පහට භාගය කැපෙන මොතේ එහෙනම් ඒ දන 3 සමානයි මොතේ භාගය මෙතන 10යි 5යි මෙතන 2යි දැන් මොතේ ඍණ 3 අයින් කරන්න ඕනේ නේ ඒ දන 3 දින මොතේ දන 3 අයින් කර ඍණ 3ක් දානවා එහෙනම් මේ පැත්තේ 2 ඍණ Excuse me, sir. Okay, and video. Sir, මේ ගණන් හදනකොට වරහන මේ වරහන අයින් කරලා ඉවරලා ගණන් හදන්න කමක් නැහැ. 1 මිනිත් පුළුවන්. මම 1 මිනිත් හදලා පෙන්නන්නද? ඔය එහෙම දැදුවේ? ඔව් sir. Alright, මම ඒක ඔව් sorry. ඒක ඒ විදිහට හදලා පෙන්නන්න මම මෙන්න මෙහෙම ඒක වෙන්නේ. මෙමයි මෙතන 5යි ඒ දන 3 තිනවා ඉතින් ඍණ 2 තිනවා පුතේ මෙතන 8 තිනවා ඍණ 2 අයින් කරලා දන 2 කරන් කොහොමද දාගන්න වෙනවා හරිද දැන් මෙයාලි මම කැපෙනවා එතකොට මෙතන 5යි ඒ දන 3 තිනවා පුතේ මෙතන 8යි 2යි 10යි කියලා එනවා හරි දැන් අපිට මුලින්ම මේ වරහන අයින් කරන්න මේ යගේ මෙයා වැඩිනේ එතකොට 5යි එයාse මේ 5න් මෙයාත් වැඩිනේ එතකොට ගිය දන 15 සමානයි 10යි පුතේ දැන් අපිට මුලින්ම පුතේ මෙතන 5යි ඒ දින පුතේ ධන 15 අයින් කරන්න ඍණ 15ක් දානවා. දැන් මෙතන 10යි දින පුතේ ආයෙ ඍණ 15 උත් දැම්මා. ඈ දැන් මම මෙයාට මෙයා කැපෙනවා. එතකොට 5යි ඒ සමානයි පුතේ 15ෙන් 10 කඩනවා 5යි විශාලයි කියලා ගන්න ඍණ 5යි. දැන් දෙපැත්තෙන් 5ෙන් බෙදුවා. දෙපැත්තෙන් 5ෙන් බෙදුවා. එතකොට මෙයාට මෙයා කැපුණා පුතේ මෙතන ඒ විතරයි තිබුණේ. මෙතන පුතේ 5ට 5 ඒ 1යි ධන ඍණ බෙදීම් ධන කියන්නේ ඍණ. එතන ඍණ 1යි කියලා මේවත් උත්තර එනවා. ඒක ලැබෙන්න පුළුවන්. ගැටලුවන්නේ නේද? ඒ අවස්ථාව අරෝ තීරණය ගන්න ඕනේ. දැන් මේ අවස්ථාවේ මට හිතුණා මේ ක්‍රමයේ ලේසි කියලා හරියට බෙදෙන නිසා ඒ නිසා අපි ඒක බෙදලා ගත්තා. අද හරියට රොබින අවස්ථාවක අපිට බෙද ගන්න පාවිච්චි කරන්න වෙනවා. හොඳයි. දැන් මම මේක මකල් දාන්න ඔක්කොම. Right. ඊට පස්සේ උදේ වෙන්න මේක ආන චුට්ටක් බලන්න. 2යි y ධන 3 සමානයි 3යි y ඍණ 1 right ඔන්න ගාන හදන්න පුතේ
උත්තර කියන්න ටක් ගාලා කවුරුනේ ඊට පස්සේ මම ගන්න හදන පටන් ගන්නවා දැන් මෙතෙන්දී අර අපේ කවුද ඉමාය කියපු විදිහට වරහන් ඉවත් කරගෙන තමයි වැඩේ පටන් ගන්න ඕනේ නේද ටිකක් අමාරු වෙනවා නේද ඉතින් වරහන් ඉවත් කරන්න හැමෝම ඒක විතරක් යාද නැව වරහන් ඉවත් කරගන්න මෙතන වේදන වැඩි කරාම 2යි වයි වේදන වැඩි කරාම 3^2 6යි වේදන වැඩි කරාම 3යි වයි වේදන වැඩි කරාම 2 3යි දැන් ඉතින් ඔයගලන්ට වයි පද ඕන පැත්තට ගෙනියන්න පුළුවන් එක්ස් පද ඕන පැත්තට ගෙනියන්න නම් මම ලේසියෙන් 2යි වයි මේ පැත්තට ගෙනියන්නම් ඈ අර ගෙනියන විදිහට හදා දෙන්නම් මම 3යි වයි ඔහොම දීද්දි පුතේ उत्तरे अरे अभी तो गाना दानों इधर को टेहना गई वगैरह भी का इधर तो डिपोंड के हर गी का इधर बुद्धे हाथ तरह तीनों वीने पहातीनों तूना वीने पीतीनों वरहान समानाय देवरा पीरने कतीनों इस आगंतुक बाने गाना दर विश्वास बलकिरी
උගන්නන වෙලාවට නෙවෙයි ගාන හදන වෙලාවට හරි ඔන් කරලා තිබ්බන ටැග් කරලා ඔන් කරලා ඔෆ් කරගන්න පුළුවන් වටිනවා දැන් මේ zoom වල එහෙම පැකේජ් තියෙනවනේ පුතේ පොඩි පොඩි කරනකොට ඒ නිසා මේක ප්‍රශ්න ලොකෝට එන්නේ නැහැ නේද පුතේ මම හිතන්නේ එක එකේ වැදීනවා පොඩි ගානක් 100 ගානක් වගේ දැම්මට පස්සේ මාසෙම zoom පාවිච්චි කරන්න පුළුවන් දැන් ඔය zoom එකෙන් ඉන්නේ අපි අනාගතේ තව දින කීපයකින් අපි බලාපොරොත්තු වෙනවා මේ ඒක අපි ආයතනයත් එක්ක කතා කරගන්නත් ඕනේ ඕගොල්ලන්ගේ දෙමාපියොත් එක්ක ටිකක් කතා කරන්න දෙමාපියෝ රැස්වීමක් වගේ එකක් ඔන්ලයින් හරහාම ආයතන ගුරු මණ්ඩලෙත් සම්බන්ධ වෙලා අපි උත්සාහ කරලා එතකොට අපිට මේ ඉල්ලීම කරාට පස්සේ නේද දෙමාපියන්ට මේ යෝක යෝජනාවක් ඉදිරියට ඉදිරිපත් කරලා පස්සේ ඔයාලට කොහොමද එතකොට ඔන් කරගෙන ඉන්න වෙනවා ඒ නිසා නේද දැන් මෙතින් අපි ඒ දත්තට යන්න ඕනේ එතකොට ඒ ඒ ප්‍රශ්නේ තර නෙමෙයි අපි කතා කරන්නේ එතකොට ඊපස් අපිට මේකේ දීලා අඩුපාඩු ටික ඔයගලගේ තව හදා ගන්න ඕන දේවල් ටික ඒ ඔක්කොමත් එක්ක කතා කරනවා මේ ඉස්සරහට බලාපොරොත්තුවක් තියෙනවා අපි ආයතන දෙකේ යෝජනා පිළිතුර දාලා ඉදිරියට කරනවා පුතේ ඒ නිසා මේ බලමු අපි දැන් ඔන්න තාත්තික දැන් ඔයගලගේ ප්‍රගතිය පිළිබඳ යම් ඇගීමක් කරන්න අපි දැන් වාරයක වැඩ කරලා ඉවරයි නේද එක පොතක වැඩ ඉවරයි දැන් අපි මම හිතන්නේ ගොඩක් වේගවත් වැඩ සටහනක් කරලා තියෙනවා අවස්ථර දුන්න නේද එසා අපි ඒකෙන් අපි වාර පරීක්ෂණයකුත් අපි බලමු ඉස්සරහට කතා කරලා කරගන්න එහෙම වුණොත් ඒ වේල ලකුණුත් එක්කම දැන් අපි හම් වෙන්නම් අපි හොඳයි නේද ආසයිද ඔයගොල්ලෝ එහෙම අපි ඉදිරියේදී දෙමාපියොත් එක්ක කතා කරලා අපි මෙහෙම තීරණයකට එනවා දෙමාපියෝ දරුවත් එක්ක මේ පන්ති කරන වෙලාව තුල රැඳී සිටිනවා නම් වීඩියෝ නොකරාට කමක් නැත මොකද දෙමාපියෝ ගාවක් තියෙන්නේ එතකොට දෙමාපියන් රැඳිලා ඉඳීමට අවස්ථාවක් නැත්නම් ගුරුවරයාට මග කිව පවරනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ කම් කළ යුතුය ඔන්න ඒ කාරණා දෙකෙන් එකක් ක්‍රියාත්මක කරන වෙනවා පුතේ ඉස්සරහට ඕගොල්ලන්ට නොදයි නේද රයිට් අපි මේ ගන්න යමු මට උත්තරයක් ආවෙ නෑ නේද තාම ඕ අචින්ත කියන්නේ ඉතින් උත්තරේ අචින්ත හදුවා කියලා දන්න උත්තරේක හරි. කියනවාද කිව්වද මට ඇහුනෙත් නෑ. මෙසේජ් එක කරද්දිමත් සමගුත් නෑ. හොඳයි. එහෙනම් මම දැන් ගාන හදන්න පටන් ගන්නම් පුතේ නේද? කාලය යනවනේ. ටයිම් බලන්න බැටියෝ. වරහන් ඉවත් කරගන්න එක තමයි වඩාත්ම හරි මුලින්ම නේද? ඒක වෙන කලින් හදන්න ඕගොල්ලන්ට හරි. බලන්න මෙතන පුතේ හතර තියෙනවා මේ දෙක වැඩි කරාම පුතේ ඍණ 15 එනවා නේද ඍණය වැඩි වෙනවම තායි ධන එනවා ධන 5යි p එනවා ඒ සමානයි එතකොට පුතේ මෙතන 2යි p දෙකකින් වැඩි වුණාම මෙතන ඍණ 2 වෙනවා දැන් අපිට පුළුවන් මෙන්න මේ පැත්ත සුබොන්ඩ සුළු කර ගන්න පුතේ මෙතන ඍණ 11යි නේ 15 න් 4ක් අඩු වුණාම 11යි විශාල සංඛ්‍යාව ලකුණු ඍණ. මෙතන ධන 5යි p තියෙනවා. ඉතින් මෙතන ඊට පස්සේ 2යි p තියෙනවා. මෙතන ඍණ 2 තියෙනවා. හරිද? දැන් අපිට පුළුවන් මෙහෙම 5i p ওই පැත්තේ ඔහොම තියාගෙන 2 මේ පැත්තට ගේන්න පුළුවන්. එතකොට ඍණ 2i p වෙනවා. ඒ පැත්ත වරුණා මෙයාගේ ලකුණු මාරු වෙච්ච නිසා. දැන් ඍණ 2 ওই පැත්තේ තියාගෙන පුතේ ධන 11යි හැ පැත්ත ඍණ 11යි හැ පැත්තට ගේනවා ධන 11 කරගෙන. හරිද? 5p මෙහෙම දෙද්දි මේ පැත්තට 2p ගෙනාවා යාරිනුණා
එතකොට ඍණ දෙක මේ පැත්ත තීදී ඍණ 11 පැත්ත ඍණ 11 වුණා ගැටුවක් තියෙනවද කියන්න දැන් 5p වලින් දෙකයි p අඩුනහම ඒ 3p වෙනවා 11න් දෙකක් අඩුනහම 9ක් වෙනවා හරිද ධන 9 වෙනවා එතකොට දැන් මේ 3යි ගන්න 3න් බෙදුවා 9යි 3න් බෙදුවා මෙයාට මෙයා ගැපුනහම එහෙනම් p සමානයි 9 3න් බෙදුනහම 3යි උත්තරය ආවා හරි දැන් අපි මේ හරිද කියලා බලමු මටත් වරදින්න පුළුවන් නේ ගුරුවරයාටත් අකුරු වරදී කියලා මොකක්ද දිනවල පස්සට පිළිලා පොත් නේද හරි කියමනක් හරි එතකොට මෙතන 3 දානවා 3න් එකක් අඩුනහම 2යි දෙවරක් දෙක 4යි ඔන්න එන පැත්තේ 4 මේ මෙතන බලමු පුතේ මෙතනට 3 දාපු ගමන් 3න් 3 කරනවා බින්දුව වෙනවා දැන් මෙතන බින්දුවයි පහ බින්දුවෙන් වැඩි කරාම බින්දුවයි නේද ඕනම සංඛ්‍යාවක් බින්දුව වැඩි කරාම බින්දුවයි නේද එතකොට මේ පැත්තේ ඉතුරු වෙන්නේ 4 විතරයි එහෙනම් මේ පැත්තත් 4යි මේ පැත්තත් 4යි කියන උත්තරේ හරි පැහැදිලි නේ ගැටලු දිනවන නම් කියන්න දැන් අපි තව චුට්ටක් සංකීර්ණ කරනවා මේක අපි පුතේ මෙන්න මෙහෙම ගානක් දෙනවා ඔයගලන්ට 3 දිනවා ඍණ 2i x යට 5 තියෙනවා පුතේ සමාන 1 තියෙනවා හරි right හදන්න කලබල නොවි හිමින් සැරේ හදන්න බලන්න වැදගත් වෙන්නේ තමන් තනියම ගානක් හරියට හදනවද කියන එක. මොකද හේතුව ගණිතයේ ගොඩ යන තියෙන හොඳම ක්‍රමය තමයි පුතේ ඒක. හරිද? කොයි ලාකවත් ගුරුවරයා ලිව්වට පස්සේ ලියාගන්න එකවත් වෙන කාගෙන් හරි කොපි කරලා ලියාගන්න එකවත් නෙමෙයි වැඩි. නේද? එහෙම කරන ළමයින්ගේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ගණිතය කියන්නේ ඔයගොල්ලන්ගේ බුද්ධි වර්ධනය කරන විශේෂනේ. එතන බුද්ධිය වර්ධනය වෙන්නේ නැහැ නිකන්. නේද? කෑව දුවා කියලා බුද්ධිය වර්ධනය වෙන්නේ නැහැ. ඒක නම් ලොකු වෙයි. නේද? බුද්ධිය වර්ධනය වෙන්නේ කොහොමද පුතේ? ඔයගොල්ලන් ගේ මේ ගණිතය තුලදී වැඩිපුර හිතන හිතන්න පුළුවන් වෙනවා නේද හිතන්න 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 තමයි බුද්ධිය වර්ධනය වෙන්නේ ඔයගොල්ලන්ගේ මනස එක තැනක තියාගෙන යම් කරුණක් පිළිබඳව විවිධ පැතිවලින් හිතන්න පටන් ගන්නකොට පුතේ ඔයගොල්ලෝ බුද්ධිය වර්ධනය වෙනවා බුද්ධිය වර්ධනය වෙන කියන්නේ ඔයගොල්ලෝ තව ඔබ දැන් තියෙන විද්‍යාවද නේද ඔයගොල්ලන්ගේ අර මේ හැදුවා හැදුවා ඉබයද ඊරතරේ සමානයි 10යි සමානයි 10යි x සමානයි 10යි සර්. ආ 10යි. x සමානයි 10යි සර්. 10යි. ආ. එමුරම වනේ. right. x සමානයි ඍණ 1යි. ඒ කවුද? අචින්ත. අචින්ත. දැන් වැඩිය බලමු. මම හිතන්නේ අචින්තගේ මොකක් හරි පොඩි අවුලක් වුණාද මන්ද? කොහොමද බලමු. right. බලමුදේ මෙතන මේ 3 තියෙනවනේ ඍණ 2i x යට 5 තියෙනවා නේද හරි මේ 3 අයින් ගන්න ඍණ 3 ධන 3 එක ඍණ 3ක් දැම්මා මෙතන 1 ඍණ 3ක් දානවා හරි එතකොට මේ 3ට 3 කැපෙනවා පුතේ මෙතන තියෙන්නේ ඍණ 2i x යට 5 හරිද එතකොට මොකද වෙන්නේ මෙතන 3 එක කඩුණාම 2i මෙතන ඍණ ඔන්න වැඩි හරිද දැන් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා පුතේ මේ 5 අයින් කරන්නයි මේ ඍණ අයින් වෙන්නයි දෙකටම මම ඍණ 5න් වැඩි කරනවා එහෙනම් මේ පැත්ත වැඩි කරනවා ඍණ 5 හරි දැන් මේ ධන 5 ඍණ 5 ගැපුණාම එතකොට ඍණ ඍණ වෙනවා ධන 2i x වෙනවා හරි මේ පැත්ත ඍණ ඍණ වෙනවා ධන 10 වෙනවා දැන් මොකද වෙන්නේ පුතේ අපි දෙකෙන් බෙදනවා මේ පැත්ත දෙකෙන් බෙදනවා මෙයාට මම ගැපුණාම පුතේ x 10 දෙකෙන් බෙදුවම 5යි කියලා එනවා හරි දැන් ඔයාලට 5 කියලා උත්තරය ආවා හරිද කියලා බලන්න පුළුවන් මෙතන 5 දානවා මෙතන 5 දානවා 5ට 5 කැපෙනවනේ පුතේ ඒතකොට 3ෙන් 2ක් අරනවාම 1 හරි සර් ඔව් හරි දැන් ප්‍රශ්නෙට පස්සේ තියෙන එකේ ඍණ 3 වෙනකොට ධන 3 දාන්න ඕනේ නේද
දෙවැනි පේළිය මේකද මේ දෙවැනි පේළිය ඍණ තුන මෙතන දාන්න තියෙන්නේ එයාගේ ඉස්සරහෙන් දෙන ලකුණු තමයි පුතේ එයාගේ ලකුණු වෙන්නේ දාන්න තුනනේ තියෙන්නේ හරිද අච්චා ඒ දාන තුන අයින් කරලා ඍණ තුනක් දාන්න හැබැයිස්සෙම එයාගේ ලකුණ තමයි ඉස්සරහෙන් දෙන ලකුණු තමයි පුතේ එයාගේ ලකුණු වෙන්නේ හරිද දැන් මේ මේරණ ලකුණ හිත වෙන්නේ 2x යට පහට පැහැදිලිද වැඩ ඉමාය හරිද ඔයා කියන්නේ ඒකද නැත්නම් වෙන මොකක් හරිද සර් ඔ ඔයාගේ උත්තරේට ඔයාගේ ගැටලුවට පිළිතුර හම්බුණාද නැද්ද සර් ආ ओके ओके पहाने कर मुलिम पहाने मुलिम पहाने पहाने पहाँ वेड़ी कर समीकरण වැඩි වෙන්න ඕනේ ඍණ ඊට පස්සේ මේකත් වැඩි වෙන්න ඕනේ 2x 5 ඊට පස්සේ මෙතන එකත් වැඩි වෙන්න ඕනේ 5 හරිද එතකොට මේ දෙන්න වැඩි කරාම 15යි මේ පහට 5 කැපෙනවා පුතේ එතකොට මෙතන ඍණ 2x දිනවා මෙතන දිනවා පුතේ 5 හරිද දැන් මොකද වෙන්නේ අපි 15 අයින් කරන් දෙපැත්තේ 15 කඩු කරමු ඍණ 2x ඍණ 15 දානවා මෙතන 5 ඍණ 15 දානවා හරිද එතකොට මේ 15ට 15 කැපුණා පුතේ එතකොට මෙතන ඍණ 2x දිනවා පුතේ පහළවෙනි පහ කඩුණාම ඍණ 10යි කියලා එනවා. දැන් මොකද වෙන්න ඕනේ අපි ඍණ දෙකෙන් බෙදනවා. මේ පැත්තත් ඍණ දෙකෙන් බෙදනවා. එතකොට මොකද මේ ඍණ දෙක ඍණ දෙක කැපෙනවා. මේ පැත්තේ x දුන්නේ ඍණ බෙදීම ඍණ ගැන ධනමුදේ 10 දෙකෙන් බෙදුණා 5යි. එහෙමත් හදන්න පුළුවන්. මේ කාරණා හොඳට මතක තියාගන්න හැම පදයක්ම 5න් වැඩි වෙන්න ඕනේ. පැහැදිලිද? අසින්දනේ දැවුවේ. පැහැදිලිද වැඩ? පැහැදිලි සර්. හොඳයි. රයිට් ඕන නම් ලියාගන්න එකත්. ඔයගලට දින ඕනෑම ගැටලුවක් ඉදිරිපත් කරන්න ඒක ඉතාම වටිනවා. මොකද හේතුව මේ ක්‍රමයේ තුල ඔයගලන්ට තියෙන ඒ වාසි ඔක්කොම ලබා ගන්න ඕනේ ඔයගොල්ලෝ. හොඳයි අපි ඊට වැඩි චුට්ටක් වෙනස් විදිහේ ගණන් දැන් දෙන ඔයගලන්ට හදන්න. x යට 3 ධන x යට 4 සමානයි 7යි මේකත් සමීකරණයක් තමයි සරල මේ ගන්න බකන්න බන්නේ
ඒ ගණන් මම ක්‍රම දෙකකට ඔකරන්න හදලා දෙන්නම්. හැදුවද කවුරු හරි? ඕලන බාගල් දි කරන වැඩක් තමයි පුදු හරයක් ගන්න එක නේද? 3 4 ගුණා බුදුලා කරේ 12 නේ අපි 12 කියලා ගන්නවා. ඉතින් එතකොට මේ 3 4න් වැඩි කරන්නේ 12 උනේ. එහෙනම් උඩත් මොකද වෙන්නේ? 4න් වැඩි කරනවා. එතකොට විතර මොකද ඒක තුනම 4යි x ධන මේක 3න් වැඩි කරලා තමයි පුතේ 12 උඩ උඩත් වැඩි කරනවා 3. එතකොට 3යි x සමානයි පුතේ 7යි. දැන් මොකද වෙන්න ඕනේ? අපිට මේ 12 අයින් කරන්න අපි මේ පැත්ත 12න් වැඩි කරා මේකත් 12න් වැඩි කරා හරි මේ 12ට 12 කැපුණා ඒතර 4යි 3යි 7යි x හරි මෙතන 7 වැඩි කිරීම 12 මම ඔහොමම තියෙනවා අපිට සුළු කිරීමේ ලේසිය තකා දැන් මේ 7 අයින් කරන්න ඕන නිසා මේ පැත්ත 7න් බෙදුවා මේ පැත්තත් 7න් බෙදුවා එතකොට මෙයාට මෙයා කැපුණා පුතේ එතකොට x සමානයි 7ට 7 කැපිලා මෙතන ඉතුරු වෙන ගියද පුතේ x සමානයි 12යි කියලා උත්තරේ එනවා හරි ඔය ක්‍රමය හරිද තව ක්‍රමයකට අපිට මේ ගාන හදන්න පුළුවන් අපි ඒකත් හදමු මේ පැත්තේ පුතේ x යාට රයිට් මෙහෙම හදන්න පුළුවන් පුතේ ඒක මේ x යට 3 ධන x යට 4 සමානයි 7යි නේ ඊට පස්සේ මේ මේ කුඩා මේ දෙකේ කුඩා බඳුනාවේ 12 පදේ 12න් හැම පදයක්ම වැඩි කරනවා එතකොට කාට හරි බීජ භාග පිළිබඳ දැනුමක් නැත්නම් මේ ක්‍රමයට හදන්න පුළුවන් නේද දැන් 3න් බෙදුවා මෙතන පුතේ 4යි එතන මෙතන ඉනවා පුතේ 4යි x කියලා දැන් මේක 4න් බෙදුවා මෙතන 3යි එතන මෙතන ඉනවා පුතේ 3යි x කියලා මෙතන සමානයි 7 වැඩි කිරීම 12ම කොහොමද තියෙන්නේ මෙතන එකතු වුණා පුතේ 7i x මෙතන 7 වැඩි කිරීම 12 තිනවා දැන් අපිට මොකද ගන්නෙ 7න් බෙදුවා මේ පැත්ත බෙදුවා 7 සරලට x 7 මේ 7ට 7 කැපෙනවා පුතේ එතකොට x විතරයි තෝරුනේ මේ 7ට 7 කැපෙනවා පුතේ එතකොට 12 විතරයි තෝරුනේ ඒත් 12යි කියලා උත්තරේ ආවා හරිද ඔයාලට ලේසි ක්‍රමයකට ගාන හදන්න පුළුවන් යැනි වරනම් ඕකේ කියලා කියන්න පුතේ මට මේ අතක් හරි දාන්න ඉවරයි මොකන්නද එනවා හොඳයි එනම් ලැබුවා එපා නම් එපා කියන්න හරි හරි ගොඩක් ඒ ඉවරයි අපි තව අපි ගණනක් හදමු මෙන්න මෙහෙමයි 5x ඍණ 2 යට 4 සමානයි 2යි. 5x ඍණ 2 යට 4 සමානයි 2යි. හදන්න බබෝ. දවස එදුවා ඉදිරි උත්තරේ x සමානයි 2යි 2යි ඕ මාය හොඳයි තමන්ට උත්තරේ බලද හැකද හරි පිටව එන මම හදනවා පුතේ ගාන x සමානයි ඔව් 5 x ඍණ 2 දිනවා පුතේ යට 4 දිනවා සමානයි මෙතන 2 දිනවා පුතේ 4යි ගන්න දෙපැත්තම 4ෙන් වැඩි කරා සරලයි ගන්නනේ 4ෙන් වැඩි කරා එතකොට මෙයාට මෙයා කැපුණා පුතේ එතකොට එනවා 5 x ඍණ 2 සමානයි පුතේ 8යි දැන් මොකද ඍණ 2 අයින් කරලා අපි ධන 2ක් දානවා මේ පැත්තට ධන 2ක් දානවා ධන 2 ඍණ 2 කැපුණා පුතේ මේ පැත්තේ 5 x සමානයි 8යි 2යි 10යි දැන් 5ෙන් බෙදුවා මේ පැත්ත 5ෙන් බෙදුවා. එතකොට මෙයාට මෙයා ගැපුණා පුතේ එහෙනම් x සමානයි 10 ද 5 බෙදුනම ඊට පස්සේ 2යි. x සමානයි 2යි කියලා උත්තරේ එනවා. හොඳයි.
දැන් මං හිතන්නේ ගොඩක් හොඳ මට්ටමට ඔයගොල්ලෝ ඇවිල්ලා ඇති කියලා හිතනවා. ඉතින් අපි ඊට පස්සේ පොඩි අනුමාත්‍රාවක් කියන්න වරහන් වර්ග දෙකක් සහිත සමීකරණ. වරහන් දෙකක් තිබුණ කොහොම වෙන්නේ? වරහන් වර්ග දෙකක් සහිත සමීකරණ. වරහන් වර්ග ටික ඔයගොල්ලෝ අඳුරනද පොතේ මුලින් මේකද බලන්නත් බැහැ නේද? මේක ලියන්න ඉවරද? ඕකේ නේ? අයින් කරා. right මම පුතේ මෙන්න මේ වරහන්ට අපි කියනවා මොකද්ද මෙතන සුළු වරහන නේ හරි ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා අදිනකොට පොඩි ගැටලුවක් තියෙනවා සංගල වරහන ඕ මේනින් අපි සංගල වරහන කියලා. ඊට පස්සේ මොකක්ද තියෙන පුතේ? මෙන්න මේකනේ. ඒක මොකද්ද පුතේ? කොටු වරහන. කොටු නැත්නම් මහා කියලාත් කියනවා. වැදගත්ද? ඔක දන්නේ නැද්ද ඔක ලියලා දාන්න මුලින්ම? සාමාන්‍ය වරහන් දානකොට ක්‍රමයකට තිර මුලින්ම සුළු වරහන් භාවිතා කරනවා. ඒකත් මදිනම් තමයි සංගල වරහන් භාවිතා කරන්නේ. නේද? ඒකත් මදිනම් තමයි මහා වරහන් භාවිතා කරන්නේ. ඔන්න ඔය ක්‍රමයට තමයි යන්න ඕනේ වරහන්. ඕකද? ඒක මොකද තියාගන්න. හොඳයි. දැන් මේ වරහන් තීන වෙලාවට ගානක් හදන හැටි කතා කරන්න යන්න මේක අයින් කරනවා මෙකුවා පුතේ බලන්න මෙතන පහ සංගල වරහනක් තියෙන පුතේ 3 x ධන 2 ධන 2 සංගල වරහන වහලා මෙතන 10 කියලා තියෙනවා හරි දැන් පුතේ ඔයගොල්ලෝ මේ ගාන විසඳන කෙන ඔයගොල්ලෝ තීරණ ගන්න යුතු කාරණා x තියෙන්නේ සුළු වරහන ඇතුලේ. දැන් මේක මෙන්න මෙහෙමයි වෙන්නේ පුතේ කියලා තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ. මෙතන ඔයගොල්ලන්ට 25 වගේද පේන්නේ මේක. හරි මේ. right මේක පුතේ මේ හැදින දින හැටි මුලින්ම තේරුම් ගන්න. බලන්න මේ x කියන එකට දෙකක් එකතු කරලා නේ හරිද ඊට පස්සේ ඒක 3න් වැඩි කළා හරිද ඊට පස්සේ මොකද කරලා දෙන්නේ ආපහු ඒ උත්තරේට දෙකක් එකතු කරලා ඊට පස්සේ අවසානයේදී 5න් වැඩි කළා හරිද ඔයාලට කැමති විදිහට හදාගෙන යන්න පුළුවන් වරහන ඇතුලේ ඔන්න සුළු කරලා යන්නත් පුළුවන් නැත්නම් උඩේ ඉඳලා මෙහෙම විසඳගෙන යන්න පුළුවන් 5න් කරගෙන යන්නත් පුළුවන් මේ ඇතුලෙන් සුළු කරගෙන යන්නත් පුළුවන් ඔගොල්ලෝ ආස කොහොම යන්නද අපි සාමාන්‍යයෙන් මෙහෙම යමු. right. මාන පුතේ දැන් මම පහ දීද්දී හරිද? මේ සංගල වරණත් ඔබ දෙන්නේ සුළු වරණ මුලින්ම අයින් කරමු. මේ සුළු වරණ අයින් කරන මේ දෙන්න වැඩි කරා. එතකොට 3x ඈ ඊට මේ දෙන්න වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? 3 වරක් 2 6යි. එකතු කිරීම 2. ම සංගල වරණ දින මෙතන 10 තියෙයි. දැන් ඔබ ගන්න වෙන පුතේ මේ පහ දිනවා මෙතන 3x ඔහොමම දීදි මුදේ 6 දෙය කියලා මුදේ 8යි. නේ? දැන් මොකද වෙන්නේ මේ 10 ඔහොමම තියෙනවා. දැන් ආපහුන මේ වරහන අයින් කරමු. මේ දෙන වැඩි කරනවා. මේ දෙන වැඩි කරාම මොකද වෙන්නේ? 15x. දැන් මේ දෙනත් වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? 40යි. සමානයි මුදේ 10යි. හරිද? දැන් මොකද කරන්නේ අපි 40යි ගන්න මොකද වෙන්නේ? ඍණ 40ක් දානවා මෙතනට. එහෙනම් මේ මෙතන දානවා ඍණ 40යි. එතන මොකද මේ 14 ඍණ 40 කියන්නේ මොකද මෙතන 15x ඉතුරු වුණා මෙතන ලකුණු අසමානයි දාන මෙතන ඍණ 40 10 අඩු කරන වෙන නිසා එතකොට 30යි විශාලයි කියලා වුණ ඍණ දැන් 15ෙන් බෙද්දා මෙවට 15ෙන් බෙද්දා මෙයාට මෙයාගෙ බෙදුණාම පුතේ එතකොට x සමානයි 30 15ෙන් බෙදුණාම 2යි ඍණ ඍණ 2යි උත්තරේ හොඳයි ඒ ගන්න පැහැදිලි නේද හොඳයි මම දැන් ඔයගොල්ලන්ට තව ගන්නක් දානවා ඒ වගේම
සර් මේකේ සංඝල වරහන ඉවර වෙන්නේ කොතනින්ද? ආ ඒක මම දැමෙන්නේ තුන පිටිපස්සේ දෙන්න පුතේ ඔමිල්ල. හරිද? අපි සුළු වරහන් ඉවත් කරා පසරත් 1 10යි දෙවරක් x 2යි x ඊට පස්සේ 10 3 1 12 13යි මෙතන ඉර 2 x 3 මෙතන ඉස්සරහ 2 තියෙනවා මෙතන ඉර 2 තියෙනවා හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕනනම් පුළුවන් මෙතන දෙකෙන් බෙදන්න පුළුවන් නැත්නම් වරහන් ඉවත් කරගන්න පුළුවන් එමුදි විදියක් ලේසි විදියක් අපි වරහන් ඉවත් කරගමු එතකොට 26යි 2 වෙන 4 x සමානයි 2යි धन उत्तर अभी तो गाना दें हिंदू සංගල වරහන් ඉවරයි පුතේ ඉඳ
අවසානම දැන අදලා ඉවරයි සර්. හොඳයි කී දුත්තේ? සමානයි ඍණ 4යි. ඍණ 4යි. ඒතරත් ඒක දන්නේ නැහැ බලමු අපි ඈ. ආදානියා 3 තියෙනවා පුතේ. වරහන් ඉවත් කරමු මෙතන තව 3x. මෙතන ගාම දන්න 6 වෙනවා. මෙතන ගාම ඍණ 2x. ඍණ ඍණේ දන්න වෙනවා. දන්න 2 වෙනවා. මෙතන සුළු වරහන් ඉවත් කළා සකල වරහන් 0. මේක ඇතුළේ සුළු කර ගන්නවා මේ 3 න් 2 කඩනවාම x විතරයි ඉතුරු වෙන්නේ 6 2 8 අය දැන් මෙතන සකල වරහන් මෙහෙම වෙනවා මෙතන බිඳුව තියෙනවා පුතේ මෙතනට 3 තියෙනවා දැන් 3යි කරන 3 න් බෙදමු ඕන නම් මෙතන 3 න් බෙදමු මෙතන මෙයාට මේක ලැබෙනවා පුතේ එහෙනම් x + 8 සමානයි පුතේ බිඳුව 3 න් බෙදුවා නම් බිඳුව දැන් 8 හැබතර ගියාම x සමානයි + 8 හැබතර ගියා ඍණ 8 उत्तर आदेश මෙතන ප්‍රතිරේ ඍණාට දැම්මම ඍණ 9යි. ඍණ ඍණේ ධන වැඩි කරාම ධන 18යි. ධන 18 ඍණ 18යි බිඳුවයි බිඳුවේ 3 ඍණ 18. උත්තරේ හරි නේද? උත්තරේ හරි. අපිට ගානක් යනවා.
अदर योना उत्तर ही क्या ना पटांगण बलान एक्स तीनो तुने दान एक्स समान हाथी दान विधान दान ऋण 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 दान एक मतलब पहाती नो बुते दान विधान देखा एक्स एक्स तुम देखा एक्स तुना तीन समान हाथ अरे धन पहाइंकार ऋण पहा दान हतरा අතරෙන් විතර වැඩි වැඩි වුණාම x සමාන 2යි කියලා සමාන 2. එද බල උත්තරේ. හොඳ. නේද? ආ. අනේ උත්තර. එද බලකො. දැන් ගන්න අනිවාර්යයි. අන්දර अरे वक्त अरे सत्य मत उनके नाम पर जानते हैं नंबर डाल दे होता है अभी देखा ना तो ले रहा है नहीं राइट तभी ना मैं तो ना अपने दिन में क्लियर हो गया दिनों हाँ ऐसे पारा की तरफ ना एक मिनट मगिताने में बैटरी वाला प्रश्न सिग्नल प्रश्न डेट प्रश्न वगैरह तीन हैं उन्हें तो मतलब यार ना मुझे वो बोलो था अब देखते हैं इन्हें लार बोलो आंटी तीनों दावसे ना कोटे ये वार सुधार हम करेंगे नहीं ना अनिवार्य है ऐसे ये सुधार हम करेंगे नहीं ना हमारे हमारे ना मैं अपराध
මම ඔයගොල්ලන්ට සමගාමී සමීකරණ ආවා හොඳයි මම සමගාමී සමීකරණ පටන් ගන්න හදයි හරි ආවිෂ්ක මොකද වෙන්නේ පරියන් දින මේ ටික मधुगा समगामी समीकरण समगामी समीकरण तो अभी गाता में नए में x दान y समान है पहाई ताम साथ लगा रहे हैं मतलब x न y समान है एकाए अगले समगामी समीकरण योग्य लाभ देने समगामी समीकरण पर प्रश्न है तीन ते समीकरण देखा देने वा नोदन्ना पद देखा तीन एक ने नोदन्ना पद देखा तीन वाला आटो होया करने तमें समीकरण देखा दे तेरे ना समीकरण देखा ना तुम नोदन्ना पद देखा होया ने बे एक है में तीन तो ये पदार्थ संबंध तमें वो दी रहती अग समगामी समीकरण लेबुनु पालेवनी अवस्था वे दी में कलेवे तो कारणावा तीनों वैधगत में कारणावा මේ මොකද ඒ වැදගත්ම කාරණාව. උදේ මේ සමීකරණ දෙක අපි නම් කරන්න ඕන. කොහොමද නම් කරන්නේ? හරිද? අපිට පුළුවන් මේක හරිද? මේක අපිට කියන්න පුළුවන් අංක 1 කියලා. හරිද? මේක අපිට කියන්න පුළුවන් අංක 2 කියලා. ඒ විදිහට සමගාමී සමීකරණ නම් කරන්න ඕනේ. හරිද? රයිට්. ඊට පස්සේ අපිට පුළුවන් දැන් ඊට පස්සේ පුතේ අපිට මෙන්න මේකේ නොදන්නා පද දිහා ඒවට අපි කියනවා අඥාත පද නැත්නම් විචල්යන් කියලා කියනවා. ඒතකොට මේ අඥාත පද දිහා බලනවා අපි. නොදන්නා පද දිහා බලනවා. බලුවට පස්සේ පුතේ මේ මෙතන x දිනව සංගුණකයේ 1 මේ ඉස්සරහට ඉලක්කම 1 මෙතන x දිනව සංගුණකයේ 1. එයාගේ ලකුණක් ධන, මෙයක් ධන. හරිද? ඊට පස්සේ මෙතන y දිනව. y වල සංගුණකයේ 1 මෙතන y වල සංගුණකයේ 1 මේ y වල සංගුණකයේ ධන 1 මේකේ ඍණ 1. ඒ කියන්නේ මෙතන ලකුණ ධන මෙතන ඍණ. හරිද? එතකොට මෙන්න මේ වගේ අවස්ථා හතරක් අපි සමගාමී සමීකරණ වල ඉගෙන ගන්න ඕගොල්ලෝ 9 වසරෙත් දෙන්නේ අවස්ථා දෙකයි. නමුත් 10 වසරට යනකොට අවස්ථා හතරක් වෙන මේ ලකුණ සහ සංගුණකයේ අනුව ඉගෙන ගන්න. හරිද? රයිට් අපි ඒක චුට්ටක් ලියාගමු. පුතේ මෙන්න මේක තවවත් දාලා ලියන්න. සමගාමී සමීකරණ ලැබුණු විට පළමුවෙන්ම සමීකරණ දෙක නම් කළ යුතුය. පළමුවෙන්ම සමීකරණ දෙක නම් කළ යුතුය. නම් කළ යුතුය. අනිවාර්යයෙන්ම සමීකරණ දෙක නම් කරන්න. හරිද? Right. සමීකරණ දෙක නම් කළ යුතුය. Right. ඊට පස්සේ තරුවක් දාලා ලියන්න. ඉන්පසු අඥාත පදවල ඉවත් කිරීමට ප්‍රථමයෙන් ඉවත් කිරීම sorry අඥාත පදවල ප්‍රථමයෙන් ඉවත් කිරීමට අඥාත පදවල ප්‍රථමයෙන් ඉවත් කිරීමට අඥාත පදවල ප්‍රථමයෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වන පදයේ සංගුණකය හා ලකුණ දෙස බලන්න එවැනි අවස්ථා right දැන් ඔහොම තියලා පුතේ ඊට පස්සේ යටින් දාන්න යටි ලියන්න අංක 1 කියලා දාන්න අංක 1 කියලා දාලා මෙන්න මෙහෙම ලියන්න සංගුණකය සමාන ලකුණ අසමාන අවස්ථා සංගුණකය සමාන ලකුණ අසමාන අවස්ථා සංගුණකය සමාන ලකුණ අසමාන අවස්ථා Right.
මෙහිදී සමීකරණ දෙක එකතු කළ යුතුය. එන හොඳට මතක තියාන්න සංගුණක සමාන වල ලකුණු අසමාන සමීකරණ එකතු කරන්න ඕනේ. හරි දැන් කොහොමද මේ එකතු කරන්නේ කියලා දැන් මම කියන්න යන්නේ. පුතේ මෙතන බලන්න x ධන y x ඍණ y 5 1 අපි දැන් අයින් කරන්න හිතන්න y y අයින් කරන්න හිතමු. එක සංගුණකේ 1 මෙතනත් 1 ලකුණු අසමානයි. ඔය අපි කියමු જાතිය. එහෙනම් සමීකරණ දෙක එකතු කරන්න ඕනේ. කොහොමද එකතු කරන්නේ? අපි මුලින්ම ලියන්න ඕනේ පුතේ 1 එකතු කිරීම 2 කියලා. දැන් අපි එකතු කරනවා මේකේ වම් පැත්ත දෙක දුන්නු x ධන y එකතු කිරීම x ඍණ y. ඊට දකුණු පැත්තත් වෙනම එකතු කරනවා 5 ධන 1. හරි. දැන් මෙතන වරහන පොඩි ඉවත් කරගමු. x ධන y එකතු කිරීම x ඍණ y 5 1 6. ධන y ඍණ y මොකද වෙන්නේ පුතේ? කැපෙනවනේ. මේ දෙක දුන්නු උඩ 2 x 6. දැන් මොකද වෙන්නේ? 2 x 6 නේ. 2 එක දෙකෙන් බෙදලා මේ පැත්ත දෙකෙන් බෙදලා මෙයාට මේක ගැපුණාම x සමාන පුතේ 6 දෙකෙන් බෙදුනහම. right. ඊට පස්සේ තව අපි පොඩි වැඩක් කරනවා දැන්. මෙන්න මෙහෙම පුතේ අපි මෙන්න මෙහෙම කරනවා මේ x සමානයි 3 x සමානයි 3 අපි මේ සමීකරණ දෙක කැමති එක ආදේශ කරනවා කැමති එක ඔන්න එකේ බලන එන දෙකේ බල අපි එක ආදේශ කරමු අංක 1 හි ආදේශයෙන් පුතේ මේ කරන දේ ලියන්න ඕනේ නේද මෙතන 1 එකතු කිරීම දෙක කියලා ලියුවා මෙතන දැන් ඒක x ලාගේ එක ආදේශ කරනවා කියලා ලියුවා මුලින්ම අපි එක සමීකරණ ලියා ගන්නවා x ධන y සමානයි 5යි. දැන් x වෙන ප්‍රධාන 3. 3 ධන y සමානයි 5යි. දැන් සරල සමීකරණේ මේ 3 එහා පැත්තට ගින්න. එතකොට y සමානයි පැත්ත වල ලකුණු මාරුනා 3යි. එතකොට y සමානයි කියද්දි මේ 5 3 2යි. හරිද? අපි උත්තරේ ලියන්න ඕනේ මෙන්න මෙහෙම x සමානයි 3යි y සමානයි 2යි කියලා ලියලා මේ සකල වරහණක් ඇතුළේ තමයි නොඋත්තර ලියලා තියෙන්නේ. ඊළඟ එකට ඉන්ඩිකල් එකක් හදන්න. වැදේද? අන්න එහෙම එතකොට සමගාමී සමීකරණ ගානක් හදන්න චුට්ටක් දිගයි. නමුත් සරලයි හරිද ක්‍රමයේ අවබෝධයයි හදන්න ගන්න ගැටු දිනන ගහන්න ඒ වගේම දෙකෙත් ආදේශය පෙන්වන්න ඕනේද? නෑ නෑ එකයි පෙන්වන්න ඕනේ. අපි y හොයාගන්න විතරයි අපිට අවශ්‍ය. අපි කැමති එක ආදේශ කරලා y වලගේ හොයාගන්න එක තමයි මෙතනදී කරන්නේ. අපි අර ආදේශ කිරීම පිළිබඳ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. y වලගේ හොයාගන්න එක කරන්නේ. දැන් නේද? හරි සර්. හරි. ඇටේ ගන්න හරියට තේරෙනවා කියලා හිතලා දැන් මම එහෙනම් මකලා දාන්නද මේක? right. එහෙනම් අපි ඊගාව ගන්න හදනවා. හරි නේ හැමෝම? මෙකුවා 1 2 3 හරි ඉතින් මේක අර හදන්න මේක හදන්න බැරිද? ටග්ග උත්තර දෙන්න මට
වගේම තමයි අපිට එකතු කරන්න වෙනවා රේ දන B ඒ රින B වහන භාවිත ගන්න වෙනවා දෙක එකතු කිරීම රින 4 වලහන් ඉවත් කරන්න සමන්න 4 න් දෙක කරුවම 2 විශාල කියලා කරුව රින දන්න බී දින බී කැපෙනවා ද මේ දින එකතු කරමු 2යි a සමානයි ඉර 2යි දෙකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා මෙයාට මේක පුනා පුතේ නම් a සමානයි ඍණ 1 අපිට පුළුවන් ඒ සමාන ඍණ 1 එමි දිග ආදේශ කරනවා කී ආදේශ කරමු ඔකේ කේ ආදේශේ a ධන b සමාන 2යි නීගා සමීකරණ දෙක එක දෙක මොකද ගන්න මේකේ මේකත් අපි ගන්න කොහොමද පුතේ
එකට එකතු කරනවා දෙක දැන් මොකද වෙන්නේ මේ දෙකයි x දිනවයි එකතු කිරීම 3x දනවයි 4 එකතු කරනවා 8 2 x වෙනවායි ධන 3 x ධන y සමානයි 15 ධන yට ඍණ y කියපෙන මෙදින එක තුනම් පුතේ 5 x 15 පහෙන් බෙදනවා පහෙන් බෙදනවා මෙයාට මෙයා ගැපුණාම x සමානයි 3 හරි x සමානයි 3 කැමති එක ආදේශ කරන්න පුළුවන් ඔයගලන්ට ලේසි එක ආදේශ කරන්න මෙතන හදන්නම් කොල්කෝ එකක් දාන්නේ මම දානවා දෙකේ ලේසි මට x සමානයි 3 දෙකෙහි ආදේශයෙන් දෙක ලියා ගන්න 3 x ධන y සමානයි 8යි x වලට 2 දානවා 3 වලට 3 9යි ධන y සමානයි 8යි उत्तर इन बस जेन बुते ईगा अवस्था वापी नवस्य दिन मेच्चरे अवस्था इस दहाव से तबे तुट गई जेन बुते ईगा अवस्था व अंक देखने सांगुलक समान लकुण समान अवस्था सांगुलक समान लकुण समान अवस्था देख मकनवा ये ना बोलते रातों पे आने के लिए हम लिया ने मेहदी एक समय करने के मेहदी एक समीकरण की अनेक समीकरण अनेक समीकरण अडू कल मेहदी एक समीकरण अनेक समीकरण अडू कल राइट देन मैं गाना दाल दी रहते हो गोलो हदन नोन ताली अब इतना बोली वेला वक्त ही नहीं सही कुमार कर वे गाने बस आप इतने तारे के गाना खादला वैले बसाल का लग रहा है वही इस समय कहाँ दाल दे हो गोलो Okay.
දරුකර ස්පීකින් අඩු කරනවා දෙක දෙකයි x ධන y අඩු කිරීම x ධන y සමාන 7 අඩු කිරීම 5 දැන් දෙකයි x ධන y ඍණ x ධන ඍණ ඍණ y සමාන 7 5 දෙකයි ධන y ඍණ y කැපෙනවා පුතේ x 2x x x නම් x සමානයි 2යි හරිය දැන් අපිට පුළුවන් x සමානයි 2 අංකයේ 2 කිය ආදේශ කරන්න දැන් වෙන්නේ x ධන y සමානයි 5යි x වලට 2 දානවා 2 ධන y සමානයි 5යි මේ දෙකයි අයින් කරන්න පුතේ ඍණ 2ක් දානවා 5 ඍණ 2ක් දාන උතර මේ දෙකේ 2 කැපෙනන y සමානයි කියද පහෙන් දෙකනවා 3 x සමානයි 2යි y සමානයි 3යි කියලා අනුත්තරය. හරි. තියාගන්න. ඔව්. කියන්න. ඔව් කියන්න. ඉතින් අපි ගන්න හදන්න පුළුවන් වෙයි. රයිට් මේ ගන්න මම හදන තරින් අපි අද දවසේ අවසාන ගාන ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ 14 අභ්‍යාස සියල්ල කරන්න ඕනේ 14 1 14 2 14 3 මේ සියල්ලම කරන්න ඕනේ ඔයගොල්ලෝ ගෙදරදී පුනරීක්ෂණයට තුළු सनी मदन बुद्धे को मिल रही දෙකගේ නම් කරනවා ලකුණ සම්බන්ධව අඩු කරන්න වෙනව නේද එහෙනම් අපි එකෙන් අඩු කරනවා දෙක
දෙකෙන් ඉවර කරන්න පුළුවන් කැමති විදිය. එතෙන් දෙක අඩු කරලා තියා ගන්න වෙනවා. 3 C වෙන 2 D අඩු කිරීම 3 C ධන D සමානයි 5 අඩු කිරීම ඍණ 1. तब क्या नंबर होते हैं मामा इधर का अन्य वाला उत्तर है ना काम उत्तरों पर कत्ते उत्तर तो काट होता है सीरीन देखी दिन तुनासी दिन डी समान पहातीन दने तुने दान तुने सी तुने सी කැපිලා නම් මෙතන ඍණ සංඛ්‍යාවක් තියෙන D වලට එන ඍණ 2 ඍණ 1 කියන්නේ ඍණ 3 D සමානයි 5 1 6 දැන් මෙතන ඍණ 3 මේ මෙතන බෙදුවා ඍණ 3 දැන් මෙතන කැපිලා ඍණ D සමානයි මෙතේ 6 3 මෙතනම 2 ඍණ D සමාන ඍණ 2 अंक देखे समान ऋण तुनासी समान ऋण एक दान देखा तुनासी समान देखे
මෙතන ඉතුරු බෙල් දෙක හදන්න එන 3 c සමාන 1යි නේද පුතේ 3න් බෙදනවා 3න් බෙදනවා මෙන්නවා ගමනේ නම් c සමාන 1යි පුතේ 3න් 1යි එහෙනම් උත්තර ලියනවා අපි d සමාන 2යි c සමාන 3න් 1යි ඔන්නම නගලවන්න කියලා උත්තරය හරිද නේද මම හිතන්නේ අපි අද සමීකරණ පාඩම සම්පූර්ණම වගේ කරා ගොඩක් වැඩ කරා නේද අපි ඕගොල්ලන්ට මම අභ්‍යාස කරන ගන්න ගොඩක් හදලා දෙන්නේ අභ්‍යාස කරන ගන්න ගොඩක් හදලා දෙන්නේ දැන් ඕගොල්ලන්ට දෙන්න පුතේ කොමරි ගල්ලා මේ ගණන් ටික ඉතුරු ගණන් ටික අභ්‍යාස කරලා ඉතුරු ගණන් ටික කොමරි හදලා කියාගන්න පුතේ ඊගාව දවසේ එනකොට අඩුපාඩුව තිබ්බ මම අහන්න ඔක්කොම කියලා දෙන්නම් අපි ගොඩක්ම හදලා තියෙන දැන් මේක හරිද ඔබන හදලා තියෙන බොහොම අතලොස්සේ ඒකත් අනුපාත දිනවා හදාගෙන බලගෙන තිබුණා මට කියන්න. එතකොට අපි ඒව හදමු. අද අපි ඊගාලවස් එතකොට එනම් අලුත් පාඩමකට යමු. බලමු මොකද පාඩම කියලා. එහෙනම් හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන්. හැමදේම